ගෙනීම නතර කරලා තියෙන වෙලාවට ඒකත් එක්කලා මේ ස්ථානය කරන්න එකලස් කිරීමක් කරන්න. එතකොට වාහන ඉල්ලුම රටේ වාහන එක බ්‍රෑන්ඩ් එකක මොනවා ඉල්ලන විදිහ වර්ගය ඉල්ලනවා. බ්‍රෑන්ඩ් එක ඉල්ලන ඒකට කොහොමද සපුරන්නේ? ඒකත් එක්ක රටේ තියෙන ඉල්ලුමට මොකද කරන්නේ? දැනට අපේ රටට මේ කොවිඩ් 19 අත්වෙන් පස්සේ තත්ත්වෙන් පස්සේ කියන්නත් බෑ තත්ත්වේ තාම තියෙනව නමුත් තත්ත්වේ නිසා ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය අපිට විදේශ විනිමය නොලැබී යාම මොකද අපේ විදේශීය වැඩ කරන සේවකයෝ තමයි අපේ ප්‍රධාන විදේශ විනිමය සපයන කණ්ඩායම උනේ අද ඒක වෙන්නේ නැහැ ඒ නිසා අපිට අපේ මුදල් පිට රට යන එක නතර කරන්න සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේක තමයි වාහන වලට විතරක් නෙමෙයි අනිකුත් ආයනනික භාණ්ඩ උත් නතර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කාර්යය සඳහා ඕන කෙනෙකුට පේනවා ඒක නතර කරපුවාම අපේ රුපියලේ යගය ද ස්ථාවර වෙමින් පවතිනවා. ඒකෙදී අපි විශේෂයෙන් දේශීය කර්මාන් සඳහා 100%ක් දිරිගන්නන්න අධිකරු ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. මේකට කාට හරි කියන්න පුළුවන් එක්ලස් කරනවා කියලා ඔව් එක්ලස් කරනවා. දේශීය ද්‍රව්‍ය යොදා ගන්න ඕනේ කියන කාරණේ අපි ඒකට අතුලත් කරලා තියෙනවා. ඒතොර ප්‍රධාන වශයෙන් ශ්‍රමය. අද මෙතන වැඩ කරන සියලු දෙනා රැකියා කරන අය, සියලු දෙනා ලාංකිකයෝ, ඉංජිනේරු මහතුරු සියලු දෙනා ලංකාවේ අය. ඒතොර ඒ ව්‍යාපාරික මහතුන් ලංකාවේ අය. මේක ඒ 130 ප්‍රධාන කොටස. ඒ වගේම ටයර්, බැටරි දැන් ඔබතුමා දැක එක්සෝස්ට් එක මෙහෙ නිෂ්පාදනය කරනවා, සීට් මෙහෙ නිෂ්පාදනය කරනවා. ඉතින් මේවා තමයි ඒ 130. ඒ 130 150 දක්වා ඒ සමාගම් වලට අපිට වර්ධනය කරන්න කියලා අපි යාට උපදෙස් දීලා තියෙන්නේ. අදහස තමයි ජනාධිපතිතුමාගේ දැඩි උනන්දුවක් තියෙනවා මේ මෝටර රථ කර්මාන්තය එක්ලස් කිරීම සහ නිෂ්පාදනය කිරීම කඩිනමින් ලංකාවේ ඉහළ මට්ටමකට ගිය. ලෝකේ කොහෙවත්වත් නැහැ මං ඉස්සෙල්ලා මෙතුමන්ලට කිව්වේ එහෙමයි. පළවෙනියටම තනියමම මෝටර රථ නිර්මාණය කරන සමාගම් මෙහෙම බිහි වෙලා නැහැ. අපි ගත්තත් මරුටි ඉන්දියාවේ මරුටි ආයතනය අපි විශාල වාහන කරත් එයාලත් ඉස්සෙල්ලා සුසුකි වාහන ඇසෙම්බල් කරන එක තමයි කරන්නේ. පස්සේ තමයි දැන් මරුටි බවට පත් වෙලා තියෙන්නේ. අද මෙතනත් වෙන්නේ මහේන්ද්‍ර බ්‍රෑන්ඩ් එකක් තමයි ඇසෙම්බල් කරන්නේ. ඒකේ කොටස් බොහොමයක් ඉන්දියාවෙන් එනවා. අපේත් කොටස් තියෙනවා. හැබැයි ඉදිරියේදී ඉන්දියාවෙන් එන කොටස් අඩු වෙන්න අවශ්‍යයි. අපි එකතු වෙන කොටස් වැඩි වෙන්න අවශ්‍යයි. මෙන්න මේක තමයි මේකේ සංකල්පය. ඉතින් අර පහුගිය කාලේ තිබුණු වෝක්ස්වැගන් සංකල්පය. ඒක ඉඩම දීලා ගස් කපලා නතර කරන සංකල්පය අපේ නැහැ. ජනතාවට කියනවා ඔව් තමන් කැමති බ්‍රෑන්ඩ් එක ගන්න. අද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගත්තොත් වාහනක මිලේ වැඩිවීමක් තියෙනවා. මේවා COVID-19 සමග එන ආර්ථික ප්‍රශ්න ආර්ථික තත්ත්වයේ අතුරු ප්‍රතිඵල. ඒක 100%ක් අපිට පාලනය කරන්න බෑ. අද යම් තැන්වල බැටරි හිගයක් ගැන කතා කරනවා, ටයර් හිගයක් ගැන කතා කරනවා. හෙට අපි ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් මේවා දේශීය දාද අපි බැටරි නිපදවන අයත් කතා කරපුවා. මේ අය කිව්වේ අය හදන්නේ 50යි තව 50ක් ඇයට හදන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපිට හැදිය හැකි දෙයක් පිටින් ගෙන්නන්න. ඒක තමයි අපිට මුදල් ඉතිරි කරගන්න පුළුවන් ක්‍රමවේදේ වෙන්නේ. ඉල්ලුම රටේ පවතින ඉල්ලුමට දේශීය එක්ලස් කිරීම සපුරන්නද බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ බලන්න? නෑ සම්පූර්ණ ඉල්ලීම එක සැරේ සම්පූර්ණ කරන්න බෑ. ඒක කරන්න බැරි වැඩක්. නමුත් ඒ මේ අවස්ථාවේ ප්‍රයෝජනයට අරගෙන නැත්තම් තියෙන වෙළඳ පොලෙන් ප්‍රයෝජන අරගෙන ඒ සමාගම් කඩිනමින් එක්ලස් කිරීමට යොමු කරලා නැත්නම් මේ වගේ එක්ලස් කරමින් පවතින සමාගම් වල නිෂ්පාදන වේගය වැඩි කරලා ධාරිතාවය වැඩි කරලා එයාට තියෙන නීතිමය ගැටලු නොයෙකුත් ආයතන මණ්ඩල සංස්ථා වලින් තියෙන ගැටලු දිගෑරලා ඒ අය වේගවත් කිරීම තමයි අපේ අමාත්‍යාංශය අරමුණ වෙලා තියෙන්නේ.